ොයි කවුරු තකල ධදුකාරයක් පත්තන්. හොඳයි සවස්කාලි ප්‍රතිපත්තිමේ වශයෙන් තමන්ගේ ජීවිතේ පූර්ණය කරගෙන්සිටක් නවම් මහොතක ධර්මශ්ඨවනය සඳහා තමයි හැමකිෙනෙක්ම සූදානම් වන්නේ කවුරුත්තෙක්කල සාධකාරයක් පාතල නමස්කාරයගිය. මොහදස භාගවෙතු වරහන්තෝ සම්මා සම්බුද්දහස නමුතස භගවතුූ වරහතුෝ සම්මා සම්බුද්ධස නමුතස භගවතුූ වරහතුෝ සම්මා සම්බුද්ධස පුුණච පරං සාරිපුත තතාගතුූ අතීත අනාගතානම් පච්චුපපන්නානං කම්ම සමාදානානං. නසෝ හේතුසෝ විපාකංහියතාභූතම් පජානාති. හොඳ නිසාදු කියන්න කාරුණික පින්ගතුනි එල්පුන් පොහෝදිනයක් අරමුණු කරගෙන හැම කෙනෙක්ම නිස්සරණ වනසේනාසෙන්ට පැමිල්ලා. තමන්ගේ ජීවිතය සීලමේ වශයෙන් භහාවනාමය වශයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් සරසවාගෙන පිහිටබාගෙන් තිබෙනාව ොහොතා. දවස පුරාවටම ගුණධර්මවලින් තමන්ගේ ජීවිිතය පූර්ණය කරගෙන ගුණධර්ම අභ්‍යාසයේයේදලා බුහුම් බුද්ධා ළම්බන ප්‍රීතියෙන් යුක්තව වාසය කරනාව මොහොතා. සාමින් වහන්සේ සූදානම් වුණේ සම්බුදු පාණන් වහන්සේ කර්ම විභාගය පිළිබඳව දේශනා කරන ලද්දාාවූ දේශනාවක් කරන්න. භාග්‍යෝතුන් වහන්සේ මේ පුවත සඳහන් කරන්නේ සාරිපුත්ත සාමීන් වහන්සේව ශාක්ෂි වශයෙන් තියාගෙන හෙමනැත් නම් ඉදිරියේ තබාගෙන. භාග්‍යොතුන් වහන්සේ අතීත අනාගත පච්චුප පන්නේ ගැන වර්තමාන වශයෙන් සත්වයන්ගේ කර්මයන්ගේ ගතිස්වභාාවයන්. ඒන කුසල අකුසල වශයෙන් සත්වයන්ගේ කර්මයන්ගේ ගතිස්ව භාවයන් මනාකොට දන්නවා කියන එක තමයි සඳහන් කරන්න. මේ කියන පුවත කියවෙන්නේ භහග්‍යවතුන් වහන්සේගේ දස බලඥානයන් පිළිබඳව කියවන්න ආවු විභංග ප්‍රකරණයේ ඥානකතාගන කොටසේ. එතකොට භාග්‍යෝතුන් වහන්සේ අපි අහාලති යනවා. තතාගත කාය බල පිළිබඳ අහල තියනෙනවා ඒවාගෙන් භග්‍යතුන් වහන්සේගේ ඥාන බල පිළිබඳ වහලතියෙනවා. සම්බුදුපියාන් වහන්සේගේ මේ තිබෙන වූ කිසිවෙකොට සමාන කළ නොහැක්කාවූ ඥානබලයන් නිසාම ඒ බුදුපියාන් වහන්සේ අන්සත්වයන්ගෙන් අංශාෂ්කොන් වහන්සේලාගෙන් විශේෂත්වයට පත්වෙනවා. මේ කර්මයන් පිළිබඳව සත්වයන්ගේ. කර්මයන් පිළිබඳව අතීතයේ මොනජාතිය කර්ම කල්ලා තියෙනවාද අනාගත මෙබඳු කර්මයන් කරලා අනාගතයේ මෙන්න බෙබඳු විපාක ලබනවා ඒවාගේ වර්තමානය මෙන්න මෙබඳු කර්මයන් කරනවා කියලා ඒවාගේ විපාක ස්වභාවයන් උපත්තේ ස්වභගැන් පිළිබඳව සම්බුදුපියාන් වහන්සේගේ මනා දැනුමක් තියෙනවා. සාරිපුත්ත සාවාමන් වහන්සේටත් මේ කියන ලබනාව දැනුමැත්තේ නැහැ පංහතුනී. එනිසා මාගේ සම්බුදුපියාන් වහන්සේ අංශාෂ්ටෝන් වහන්සේලාගෙන් අන්සත්වයන්ගෙන් විශේෂ වෙනක්. අදදවස ඉල්පුන් පොහෝදිනය එහෙම නැත්නම් නොෑම්බර් මාසි පුන් පොහෝ දවස. එතකොට පොහොය වශයෙන් ගත්තොතින් වැදකත්කම් බොහෝමයක් තියෙනවා සාරිපුත්ත සාමීන් වහන්සේ පිරිනිවුුණාව දවස දවස්තමයි. සාරිකුල් සාමීන් වහන්සේ යහලා තියෙන බිදිහට භාග්‍යවතුන් වහන්සේට වඩා වැඩිමල් කියලා තමයි යහලති. සාරිකුල් සාමින් වහන්සේ මුගලන් සාමින් වහන්සේ භාග්‍යෝවතුන් වහන්සේට වඩා වේලාසනින් ඉපදිච්චාය එතකොට මේ උතුමන් වහන්සේලා අවුරුදු අසුවකට වැඩි කාලයක් ආයු වළඳලයිඉවරවෙලා සාරිපුුස්සාමන්හන්සේ තමන්ගේ මව් බැමිණියගේ රූපසාරි බැමිණියගේ නිවසට ගිහිල්ලා මෙිත්‍යාදෘෂ්ටිකව හිටියාවෝ එතමු එතුමියව සෝවාන්ඵලයේ පිහිටවලා උපන්නාව් තිබිරිගය තුළදීම පිරින්වන්න පාපු දවස අද වැනිපුන් පොහෝ දවසක්. ඒක ශාසනික වශයෙන් වැදගත්වන්නා වූ සංසිද්ධයයක්. ඒවාගේම අපි දන්නවා ඇසලපුන් පොහෝ දවසේ තමයි වස්සෙලඹීම සිද්ධවෙෙන. එතැන් පටන් සිව්මාසයක් කාලයක් වස්කාලය වෙනවා. ඇසලපුන් පොහෝ දවසේ වස්සෙලඹුණෝතින් මේ කාලය පෙරවස් කියල කියනවා. තුන් මාසයක් වස්කාලය ගත කරලා ඉන් අන්නතුරුව චීවරමාසේ දැ පහුගිය මාසේම අදින් ඉවරවෙන ජීවර මාසේගියල් තමයි කියන්නේ සාමීන් වහන්සේට වස්පු එරවස් අමාදන් වනාව සාමීන් වහන්සේලාට සිවුරු සකස් කරගන්න ඒවාගේම දායක ඇත්තන්ට පින් ඇත්තන්ට සිවුරු සකස් කළ පූජා කරන් තිබෙනාව කාලය. එතකොට පසුවස් සමාදන් වනාව සාමන් වහන්සේලා ඔන්න හෙට දවස අපිට ඇත්තරම පොහය කරන්න තියෙන්නේ මේ පින්වතුන්ට පොහය දවස අද වුණට අපිට අපේ කැන්ඩෙේ හැටියට නතියන්නේ ඔගුල්ලු ජෝතිෂ කර කලැන්ඩරයට අනුවගුල්න්ගේ පොයදිලා තියෙන්නේ. අපේ පොහොය දීමට අනුව හෙට තමයි අපිට පොහොය දිලා තියෙන්නේ හෙටිං සියලූම මේ වස්කාලය අවසාන වෙනවා. එෙතකොට මෙන් අන්නතුරුව එළඹෙන්නාව ඉරතුුවට කියන්නේ මේ වස්සාන ඉරතුව. එලබෙන්නාව ඉරතුව හේමන්ත ඉතුව. ඒ හේමන්ත ඉරතුව ජනවාරි පෙබරවාරි ර්තුදක්වා තියන එතකොට ඒ කාලේ සීතලකාලය දැම ගෙවුණ වූකාලය වැසිකාලය එතකොට භහග්‍යෝතුන් වහන්සේගේ ප්‍රථම ශ්‍රාවක පිරිසේ පස්සග මහනුන් ඒවාගේමයි යසකුල පුත්‍රයා ඇතුළු යහළූ පනස් හතර දෙනා මෙ හැටනමක් වුණාව පිරිස ප්‍රථම ධර්මදූත පිරිස අද දවසේ තමයි ප්‍රතම ධර්මචාරිකාවී ියලෙන්නේ ලැබුණේ ඒකත් අපිට ශාසනික වශයෙන් තිබෙන වැඩගත්කමක් ඒවාගේම තුන් බෑ ජටිලයන්න. අපි අහලා තියෙන උරුුවේල කාශප නදීකාශප ගයාකාශප කියලා. මේ අය ගංගානම් නදයේ ඉවුරු කොන්වල අස්ථාන තුනක තමයි තමන්ගේ ආශ්්‍රමයන් සකස් කරගෙන හිටියේ සම්බුදු පියාණන් වහන්සේ පළවෙෙනියෙන්ම මේ උරුවෙල කාශපයන්ට භහග්‍යෝතුන් වහන්සේ තුන්දහස් පන්සීයක් පමණ වනාවු ඉර්දිි ප්‍රාතිහාරයන් දක් කළ ඔහුව දමනය කරලා ඉවරවෙලා එයින් අනතුරුව අනිත්් ජටිලයෝ ගයාකාශප නදීකාශප මේ කියවන් ලබනාව පිරිසත් දමනය කල්ල ඉවර වෙලා අර්හත්තයේ පිහිටෙවේ ඒවාගෙන් පැවිදිි ප්‍රයෝජ්ජතයට පැමිණේ අද වගේ දවසක. ඒවාගෙන් පින්හතුනි මෛත්‍රී බෝධි සත්්‍යයන් වහන්සේ නියත විවරණ ලැබුවෙත් අද වගේ දවසක. අපේ ලෝතුරා බුදුපියාන් වහන්සේ බුද්ධත්තයෙන් සත්්‍යනි අවුරුන්දෙ අපි අහල්තිය තුෘස්තදීව්‍ය ලෝකෙට වැඩම කර වැඩම කල්ල වස්කාලේ ගතකල්ල ඉවරවෙලා දේවාරෝහණය වනේ අද වගේ දවස එතකොට මේ දේවාරෝහණයේ දී පින්වතුනි මහා මෛත්‍රී බෝස්ථාන් වහන්සේ ඒපෑ ස්තාාන්ට් පැමෙන්ල් ලෙවර වෙලා භාග්‍යොතුන් වහන්සේ පිළියාරගෙන තමන් විසින් සලුවක් පූජා කරන්ට දුනා මේ භාග්‍යවතුන් වහන්සේටඒ සලුව භාග්‍යතුන් වහන්සේගේ ගන්ධ කුටියේ බියනක් හැටිට සකස් කර. අද වගේ දවසක තමයි මෛත්‍රී බෝතත්වයන් වහන්සේට අනාගතයේදී මේ කල්පයේම අවසාන බුදුරජාණන්හන්සේ හැටියට ලෝතුරා බුද්ධත්වය ලැබෙනවා කියල නියත විවරණ දුන්නෙත් අද වගේ පුන් පොහෝ දවස්සක. ඒවාගේ පිින්වතුුණී ලංකාවේ අපිට තියෙන වැදගත්කා ම තමයි තූපාරාම චෛතරාජයන් වහන් සකස් කල්ලේවරලා දේවානම් පිස්සරයි තුමා මෙහිදු මහ රහතන් වහන් සිට පූජා කරන්ටේ දුනෙත් අද වගේ පුන් පොහෝ දවසක. මේ කියු ලබනා කරුණුකාරණ සමුදායක් තියෙනවා එනිසා නිරන්තරයම සිහිපත් කල්ලා. අපගේ ශාසනය අතීතයේ මෙන්නමි බඳු සන්දිිස්ථානවල මෙන් බඳු අශරිමත් සංසිද්ධීන් සිද්ධ වුණ. මාගේ සාාසනයේ ඒ කාන්තයෙන්ම සජීවී මගේ ශාසනයේ ඒක අන්තයම පල ලැබ හැක්කක් ඒවාගේ ප්‍රතිිඵල නෙලිය හැක් කියේ හැමකි කරුම සතෝස් වෙන්න පුළුවන්කම තියෙනවා. ද්ධලබන ප්‍රති තිකරගන්න පුළුවන්කමතියෙනවා එන්සා අපින්හති මේ කරුණුකාරහ සිහිපත් කල්ල ඉවරවෙලා මතකට නගාගෙන තමන්ගේ ජීවිතවල තව තවත් වීරයේ වඩන්න ඕනනි. මමත් මහරහතන් වහන්සේ කෙනෙක් වෙන්න ඕනි. මමත් කෙලෙස්ටරජස්වලින් තොර වුණාව පුද්ගලයෙක් වෙන්න ෝනනි මේ ශාසනයේ තව අවුද්ධය දහස්සාර සේගානක් තියෙනවා. මේ ශාසනයේ මේ ලැබුව අවතුම් මනුෂ්‍ය ජීවිතයේ ලැබුව අවතුම සාාසනයේ ලැබවාවඋතුූ සද්ධම්මස් ශ්‍රවණය කරන්න ලැබුණාව මොහොතේදී මමත් වෙරවීරියක් කලෝති ටත් සසරදුකින් අතමි දෙන්න පුළුවන්කිින් අදිෂ්ඨා නැති කරගෙන බෙරවීරී ඇති කරගන්න ඕනේ. පිහතුනිී මෙ තමයි සාසනික වශයෙන් පුන් පොහෝ දවස තිබෙනාව වැදගත්කමක්. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කර්මය පිළිබඳව. එතකොට පංහතුනී අපි මේ සංසාර සාගරයේ සැරිසරන්න හේතුව මොහොතක් මොහොතක් පාසාම ජීවිත තුළ අපි කර්මරැස් කරගන්නවා. අපි සිතින් කයින් වචිනයෙන් කියෙන් ලබනා තුන්දර මෙහේවල හොඳකෘත්තයක් වේවා නර්කකෘත්තයක් වේවා, මොනයම්හෝදේක නියලෙන්නේද ඊට අදාළව කර්මයක් සකස්සේෙනවා. එතකොට, මේ සසරේ ගමන්කිරීම ඉතාමත්ම භයානකය. මොහොතක් මොහොතක් පාසාම අපගේ ඇස, කන, නාසේ, දිව ශරීරය මනසකයෙන් ලබනාා ඉන්ද්‍රිය හය, රූප, ශබ්ද, ගන්ධ, රස ඒවාගෙන් පහස සිතුවෙලි. මේහොස්සේ තොරතෝංචියක් නැතුව පුදු ආකාරය ඇබ්බැහිවීමෙන් යුක්තෝ තමයි ගමන් කරන්න. මේ ගමන් කරනාව ගමනේ දෙපින්වතුනී, මේ වැ ඇසුරු කල්ල මේ ආයතනවලින් මොකද කරන්නේ හොඳදේ තැස් කන්නවා නරකදේ තැස් කරන්නවා. හොඳදේ රැස්කරෝතින් මොකද වෙන්නේ සංසාරසාගරයේ සුවසේ යන්න හේතුවෙන. නරකදේ රැස්කලෝතින් සංසාරසාගරයේ දුකසේ යන්න සිද්ධ වෙනවා. මහරහතන් වහන්සේලා මේ හොඳ හෝ නරකොහෝ කිසිවක් රැස් කරන්නේ නැහැ. ඒතුන් වහන්සේලා කරන්න ලබනාව කායික වාචසික මාහන්සික ක්‍රියාවන්ට අපි කියනව ක්‍රියා කියලා. ඒවට කියන්නේ කුසල් හෝ අකුසල් නොව ක්‍රියා කියල තමයි ඒවට කියන්නේ. ක්‍රියාමාත්‍රයක් පමණයි ඒවාට නැවත උප්පත්තියක් නැවත බවයක් පින්ස හේතුවන්නාව දෙයක් සකස්වන්නේ නැහැ. ඒ හින්දා ඒ ක්‍රියා මාත්‍රයක් පමණයි එතකොට එයින් අන්නතුරුව ඒඋතුමන් වහන්සේලා ඒ ජීවිතෙන් අනතුරුව නැවත උපත්ති ප්‍රතිසන්දිි ලබන්නේ නැහ. නමුත් පෘතගජන වුණාව අපි මේ සංසාරයේ සැරිසරණාගිට ඉංවතුනී නිරන්තරයෙන්ම මේ කර්මකන්ද සකස්සෙනවා. හෙමනැතන් සංස්කාර සකස්සෙනවා. මේක ඉතාමත්ම භයානක දෙයක් භහග්‍යවතුන් වහන්සේ. දේශනා කරන්ටේ ලුණේ මේ පින් පවු් දෙකමගේ වාදාන්න කියලා. පින් පෞද් දෙකම ගෙවීගියාව කළ තමයි නිර්වාණ ශාන්තිය උදාවෙනම කියලා දේශනා කරන්ටේතුන්නේ. අපි අහල තියනවා අභිජ්‍යාපච්ච සර සංකාර පච්චා ගි්ඥාන මේ විදිට අහල තියනවා. අවිද්‍යාව නිසා මෝඩකම නිසා සත්්‍ය වෝ හැසකන්නාසාධිය පරිහරණය කළලා එහම ැත්නාක් සිත්තකයපච්චනය පරිහරණය කල්ලා. නිරන්තරයම සංස්කාරයන් කර්මයන් රැස් කරනවා එහි ප්‍රතිඵල හැටියට නාමරූප මෙආදිය සකස්සෙනවා. අවි්‍යාපච්චා සංකාරා, සංකාරපච්චා ්ඥාන, විඤ්ඥානපච්චා, නාමරූපන් සලායතන පස්ස වේදනා මේ විජයට සම්පාධනය කරගෙන ගිහිල් ලපිංහතුනී මේ ආයත නැසුරු කරගෙන නැවත භවයක් පිනිසා අවශ්‍ය කරුන් ලබනාව කරුණකාරණා සම්පාදනයකන. මේ භවේ කියලා නැවත සකස් කරන්නෙත්මනවද. ර් තමයි නැවත සකස් කරන්නෙත් කර්මම තමයි මේ කර්ම සකස්වීම සසරේ ඉතාමත්ම භාන කරුණක් සම්බුදුපියාන් වහන්සේ පටිත් සම්පාදය වික්‍රහ කිරීමේදී මේ පටිස් සවපාදය බිඳලිය හැකිඒ අවස්ථාවක් හැටියට මේ සංස්කාරයන්ගේ බිඳීයාම බිඳලීම පිළිබඳව සඳහන් කරනවා. විපස්සනාව භහාවනාවකින් නිරන්තරයෙන් මෝගුලන්ට උපදෙස්තයන්නේ අවවාද කරන්නේ අතීටේයට යන්නාව හිත එයින් ගලවාගන්න අනාගතේට යන්නාව හිතයින් ගලවාගන්න, වර්තමාන් චිත්තක්ෂණය එහෙම නැත්නම් මේ මොහොතේදී සිදුවන්නාව් දෙයවි පස්සනා කරන්න කියලා. පින්වතුනි බද්ධය කරත සූත්‍රයේදිී භග්ගතුහන් සඳහන් කන්නවා. අතීතයේ පිළිබඳ වූ විපස්සනාවක් ඇත්තේ නැහැ. අනාගතයේ පිළිබඳවි පස්සනාවක් ඇත්තේත් නැහැ. මේ මොහොතේදී මේ වර්තමාන මුහොත ඉපස්සනා කරන්නෙනෙ එක තමයි සඳහන් කර. විපස්සනා කරනවා කියලා කියන්නේ. යම් ආරම්භනයක් වර්තමානම වශයෙන් ඉස්මතුවන්නේද ඒස්මතුවන්නාව වර්තමාන ඉස්මතුවන්නඔක් කාරණය ඇතිවීම් නැතිවීම් කියන කාරණය සමුදේවයවීම කියනාවක් කාරණය නුවනින් දක් මින් වාසය කරන්න. නැතුව විපස්සනා කරනවා කියලා අමුතුුවෙන් කරන්න කියල දෙයක් නැහැ. වර්තමාන වශයෙන් ආයතන හයට එකන ඇසකන්නාසාදී ආයතන හයට කවරාකාරය ආරම්භනයක් ඉස්මතු වනත් මේ සම්බද්ධෙන් නැවත චේතනා පහල කිරීමක් එහෙම නැතන් සංස්කාර කර්මු එහෙමනත් නම් ප්‍රපංච කිරීමක් නැවත මනසිකාර කිරීමක් කිසිවක් නොකර වර්තමාන වශයෙන් එළවෙන්නාව ඉස්මතුවන්නාව මික් ආරම්භනය. ඇතිවීම නැතිවීම දකිමින් වාසය කරනවා මේක තමයි ඇත්තරම් විපසනා සිද්ධ වෙන්නේ. මේ ඇතිවීම නැතිවීම නැවත්තාාව ව මේ වර්තමාන ඉස්මතුවන්නාවඔ කාරණය සියදහස් වාරය ස්මතු වෙනකොට ඒ පිළිබඳන් නුවනින් දකිින් වාසයකන්නකොට තමන්ටම ඇතිවෙනෝ නැතිවෙන සමුදේවය වෙනට තමන්ටම ඒත්තුයන්න අවකාරණයක් තමයි අනිත්‍යයි කියලා. ඒක හින්ද තමයි ඕගොල්ලන්ට විශේෂයෙන් කියන්නේ. ආනාපාස් සතිය වේවා, එහමනැත්මන් සක්මනවේවා, එදින්දා ජීවිතයේදී සතිමත් භාය පිහිටවීමේදී වේවා නිරන්තර උපදෙස් දෙනවා පුළු ආන්තරන්තොරොතුරු බලන්න කියලා. චේතනා විශේෂයෙන් පහළකිරීමකින් තොරව නාමකරණයකින් තොරව තමන්ට වර්තමාන වශයෙන් යම් කාරණයක් ඉස්මතු වෙනවද, ඒ කාරණයට පුළවාන්තරන් සමීපවෙල බලන්න බලන අතරේ පුළුවන්තරන් කඩකඩා 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 බලන්න. ලක්‍ෂණ බලන් අනුභයන්ජන බලන්න පුළුවවාන්තරන් තොරතුරු බලන්න. මේ තොරතුරු බලන්න වාර්යක් පාසාම විශේෂයෙන් ඒ ඉස්මතු වන්නාවත් තොරතොර සම්බන්ධෙන් චේතනා කර නැතු එහමනැත්නම් ප්‍රපංච ගොඩනගන්නේ නැතුව. ඒ ඉස්මතුවන්නාව කාරෙ නැව නැවත නැවත බලදි තමන්ට පේනෙ යම් කිසි ධර්මතාවයක් ඉස්මතු වෙනවා හටගන්නම ඒ ධර්මතාවේ නැවත බිඳී යනවා. යම් ධර්මතාවයක් හටගන්නව ධර්මතාවේ බිඳී යනෝ. මෙහෙ මෙහෙම ඉන්ද්‍රිය හයවොස්සේම යමක් හටගන්නවා ඒ විනාස වෙනවා. යමක් හටගන්නෝ විනාස වෙනවා. විශේෂයෙන් කතාගන්න කාරණයක් තමයි ඇසකණු නාසේ දිවශරීරය හැරුණු කල මනසනමති ආයතනයට අපේ ඇය බොහෝ වටිනාකන් දෙනවා. මනසනමති ආයතයට සිතුවිිල්ලක් පහල වුණත් මොකක්ද කරන්න තියෙන්නේ යම් කාරර්ණයක් ඉස්මත වුණ බිඳීගියා. යම් කාරර්ණයක් ඉස්මත වනා ඒ බිඳීගියා ආයත නහයෙන් එකක් පහල වුණා ඒ බිඳීගියා කියන කාරණය හැරන වෙනත්තු කිසිම වැදගත්කමක් මනසනමති ආයතයට දීමට වශ්‍යතාවයක් නෑ. මෙහෙම සිය දහස්වාරය බලාගින් දී තිත්ති. තමන්ටම තරන් යන අනිත්‍යයයි. ඒවාගේ මේක දුකයි මේ අනාත්මයි. මට ඕන විදිහට මගේ අධිකාරයට මගේ පාල්නිට ගන්න පුළුවන් කමක් නැහැ. මම කවරාකාරය උත්සාහයක් ගත්තත් උත්සාහයක් නොගත්තත් මෙහි තිබෙනාව එක ම ලක්ෂණය හටගැන්ම සහ විනාභාවය කියීන කාරණි. ඔන්න ඔය තැනදි විත තමයි පිංවතුනි කර්මක්ෂය වෙන්නේ. ඔන්න ඔය කාරණයේදී කර්මක්ෂය වෙනවා. නැතුව කර්මය ගෙවාදාන්න ක්‍රමයක් නෑ. අතීත වශයෙන් නොව අනාගත වශයෙන් නොව වර්තමානයේ හටගන් ලබනාව මේ කර්මය ගෙවාදාන්න පුළුවන් මෙන්න මේ ක්‍රමය අනුවයි. පිංවතුනී කර්මය කියල ගත්තට පස්සේ මෙහි අපි මේ පිළිබඳව සාමාන්‍යය තොරොතුරු කතාකිරීමේදී. මේ පිළිබඳ විවිධාකාර දේශනාවන් තියනවා දැන්සාමන් වහන්සේ අද ඥාන බංගේ තියෙනවා කියලපු කියාපු මේ විභංග අප්‍රරණය තියෙනවා කියලපු කාරණය එක විදිහක විස්තර කිරීමක් ඒවාගේම සාමා්‍ය සමාජයේ තිබෙන විස්තරකිරීමම් කීපයකුත් තියෙනවා ඒකන් නිරන්තරයෙන් අපිට අහන් ලැබෙන විතර කිරීමම් තියනවා ජනකකර්ම ඒවාගේම ආසන්නකර්ම ආචින්නකර්ම මේ විදිහට පින්වතුන විවිධාකාරයෙන් ඒවාගේම දිට්ටදම්ම බේදනය කර්ම මේ විහෙට අපි විවිධාකාරයෙන් කර්මයන්ගේ බෙදීම් පිළිබඳව අහල තියනවා. මේ කර්මයන්ගේ බෙදයාමේදී, විශේෂයෙන්ම කතා කරනාවූ ක්‍රමවේදයක් තමයි ජනකකර්ම ඒවාගේම උපස්තම්භකර්ම, උපීල කර්ම සහ උපගාතක් කර්ම කියලා. ජනක කර්ම කියලා කියන්නේ. ප්‍රතිසන්ධි වශයෙන් හෝ විිපාක වශයෙන් නැවත හිගැන අපිට විපාකයක් ඒගැන ප්‍රතිසන්ධි වශයෙන් සහ ප්‍රවෘති වශයෙන්. අපිට විපාකයක් ගෙනදීමට හැක්කාවූ කර්මයන්ට කියනො ජනක කර්ම කියලා. අපි අනාධම සංසාරයේ සත්වය හැටියට කුසල් කරනවා අකුසල් කරනවා. මේ කුසල් අකුසල් කිරීමේදී මේ කුසලයන්ට සහ අකුසලයන්ට අපිට අකුසලයක් කරා කියලා. මේ අකුසල කර්මයක් කලෝතින් මේ අකුසලකර්මය නැවත ප්‍රතිසන්ධයක් දීමේ හැකියාව තියෙන. ඒවාගේම යම්තාක් දවස ප්‍රතිසන්ධය ප්‍රතිසන්ධි ලැබූ දවසේ පටන් මියන්න අවතාහක් කල්. ඒ කාල්ටගෙන ප්‍රවෘතිකාලය කියලා. මේ කුසල කර්මයයක් වෙන්න පුළුවන් අකුසල කර්මයයක් වෙන්න පුළුවන් සිද්ධ ව නෑම් පස්සේ. එබන්ධු ඒ කර්මයකට පින්වතුනි ප්‍රතිසන්ධයක් දීමට සමත්කර්මයකට කෙන ජනකර්මයක් කියලා. ඒවාගේම, මේ එක අවස්ථාවක් එක කර්මයක් ප්‍රතිසන්දි ගත්තෝතින් ඒක නැවත්ත ප්‍රතිසන්ධිදීමේ හැකියාවනක් නැහැ. හැබැයි ප්‍රෝර්තිවිපාක වශයෙන් සිය දහස් ලක්‍ෂවාරයේ ප්‍රෝර්තිවිපාක දෙනවා. එහි ප්‍රෝර්තිවිපාක දෙන්නා වාරගණන මෙතකයි කියා කියන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. අපි හිතමුකෝ ජනක කර්මයක් හැටියට එකන් අපි අපසල කර්මයක් ක තින අපිද ප්‍රාණගාතයක් කරා. රාගාතේ විපාක හැටියටේ ඊළඟ ජීවිතේව සුනකේ හැටිට උපදදිනවා. සුනකේක් හැට ඉපදු නෑම් පස්සේ ඒ සුනකයාට පංගතුනි නිරන්තරයම් අඩත්තෙට්ටන් ලැබෙනවා ගහනවා බනිනවා විධ දේවල් කරනවා. ඒ ප්‍රෝෘර්ති වශයෙන් ලැබෙන අවු දේවල්. හැබැයි ඒ ප්‍රතිසන්ධදීපු සුනකේ හැටියට දීපු කර්මය කරන්න ලද්දාව අකුසලේ හැටියට නැවත ආයි වතාවක් ඒ කරන ලද්ධාව කර්මයට ප්‍රතිසන්දියක් ලැබෙන්නේ නැහැ. හැබැයි වෙනත් කර්මයකට කරන්න ලද්දාාව එහකට සුනකේ කැටිටි උපදින්න පුළුවන්කම තියනවා. හැබැයි පංහතුනි එක වර ප්‍රතිසන්දි දුන්නට එක කර්මයකට එහ ප්‍රෝර්ති වශයෙන් ඒන් ජීවත්වෙන් ාව යම්තාක්කාල ද සංසාරයේ යම්තාක්කාලයක් සැරිසරන්නේද ඒ තාක්කල් අනිටයුපාක අකුසල වශයෙන් මේ අකුස කර්මයට ලැබෙනු. ඒවාගේම කිසියම් වූ කුසල කර්මයයක්ක ලෝතින් උසල කර්මයට ප්‍රතිසන්ධි විපාකයක් ලැබෙන්න්න පුළුවන්කමතින් අපිතම් මල් පූජ කරා බුදුරජාන් වහන්සේට ඒකට විපාක හැටියට අපිට ඊළඟ ජීවිතයේ අපිට මොකද වෙන්නේ ප්‍රතිසන්ධයක් ලබාදීමේ හැකියාවති යනවා. එතකොට ඒ කර්මය ප්‍රතිසන්ධි වශයෙන් එකසරයක් ලැබුණට ප්‍රෝෘර්ති වශයෙන් කියන්නේ නැවත නැවත ජීවත්තල ඉන්න තාකල් එහෙම නැත්නම් වෙන ජීවිතයකදී හරි නැවත නැවත විපාකදීමේ හැකියාව යනවා. එතකොට ප්‍රතිසන්දිදී මේ සහ ප්‍රර්ථීපාකදීමට සමත් කර්මයන්ට කියනවා ජනකකර්ම කියලා. ඒවාගේ උපස්තම්භ කර්ම කියලා ජාතියක් තියෙනවා. මේ ජනකකර්මයෙන් උපන් මේ ඉස්කන්ද සන්තානයට පිංවතුනි එහෙම නැත්නම් මේ ජනක කර්මයට උදව්පකාරකන තබත් කර්මතියෙනවා. අපි හිතමුකෝ කිසි අම් වූ සත්්‍යයකුන් පංවතුනි ද අපිටම සුනකේ හැටියටම ඉපදුනා උපස්තම්භ වශයෙන් තව අුසලකර්මයක් එකතු වෙනවා ඒ අකුසලකර්මය එකතුට පස්සේ මොකද වන්න මේ සුනකයාට පුෂ්ටරෝගයක් හැදන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් අපි හිතමුකෝ කෙනෙක් මනුෂ්‍යයහැටියට කිසි අම් වූ ජනකර්මයකින් ඉපදෙනවා උපස්තම්භ වෙනවා තවකර්මය මේ මනුස්ස්‍යයට රජකමක් ලැබෙන්න්න පුළුවන්කමතියෙනවා. ඒ විදිහට ඒ ප්‍රතිසන්ධි වශයෙන් ලබාපු කර්මයට උපකාර කරන්නාව කර්මයන්ට කියනවා උපස්තම්බ කර්ම කියලා. ඒවාගේ උපපීලන කර්ම කියලා ජාතියක් තියනවා උපපීලන කර්ම කියලා කියන්නේ ඒ ප්‍රතිසන්ධිදායකය කර්මයයේ ශක්තිය ක්ෂයකරනාව් බාලකරනාව කර්ම. කිසිම් වූ සත්්‍යයකු අපි හිතම් පිංවතුනි මහානිරේ උපදින්න ඉන්නව අපපුසල කර්මයක් කල්ලා කිසියම් වූ කර්මයයක් එළඹිලා උපපීලනය වෙනවා ඒන් නිරයේ උපදි ඉඳපු සත්්‍යයාට කර්මයක් හේත්තු වෙලා මොකදවෙන්නේ තිරිසන් ලෝකයේ උපදිනවා. එහෙම නැත්නං අපිහිතමුකෝ කිසිම් වූ සත්‍යයකොට හොඳ කුසලයක් කරලා දිව්‍යලෝකයේ උපදින්න ඉන්නවා හැබැයි මේ කර්මයක් හේත්තු වෙලා උපපීලනය වෙලා මනුෂ්‍ය ලෝකයේ උපදිනවා. ඒක කියන්නේ කරන් ලද්දාාවේ කර්මයේ ශක්තිය. හීන කරනාව් කර්ම අපි හිතමුකෝ රජෙක් වෙන්න කියලා කෙනෙක් දැන් රජකම ලබන්න කියලා ඉන්නවා තමන්ගේ ප්‍රතිසන්ධිකර්මය ශක්තිය හට රජකම තමන්ට ලැබෙන්න්න තියෙනවා. කිසි අම් වූ කර්මයක් හේත්තු වෙලා ඒ රජකම නැතුවේ යන්න පුළුවන්කම තියනෙනවා ඒකේ ඇන්නේ ප්‍රතිසන්ධිදායක ශක්තිය හීන කරනාව බාල කරනාව ලාමත් කරනාව කර්මමල්ට කියනවා උපපීලන කර්ම කියලා. ඒවාගේ උපඝාතන කර්ම කියල් ජාතියෙකුත් තියෙනවා. උපඝාතන කර්ම කියල කියන්න පංහතුනි කිසි අම්ූඒ කර්ම ශක්තියක් සම්පූර්ණයෙන්ම බිඳදමනාව කර්ම. කිසියම් වූ සත්්‍යයෙක් අපේ හිතමුකෝ හොඳ කුසල කර්මයකෙන් ප්‍රතිසන්ධී අරගෙන ඉන්නවා. මේ මනුස්සයා ඒ ප්‍රසන්ධිදායක ශක්තිය අවුරුදු සීයක් ජීවත්වෙෙන්න්න සමති. නතු කිසියා මූර්මයක් ඇවිෙල්ල හේත්තු වෙලා මකද වෙන්නේ ඔහු අකාලේ මිය පරලවයනවා. එහෙම නැත්නම් කිසිා මූ සත්්‍යය අපි හිතමකෝ සුනකක් හැටිටි පදිලා ඉන්නවා කිසිා මූකර්මයක් ඇහෙල්ලයිඉවරල හේත්තු වෙලා ඒ සුනකභාවයෙන් ඒ සත්‍යයා මුදවලා මනුෂ්‍යේ බාට පත් කරන්නවා. ඒක කියන්නේ ඒ සම්පූර්ණ ඒ ශක්තිය නැතිකල්ලදානු අකාලේ අපිගැන මිය පරලවයනවා කියලා. අන්නේ බඳු දේකට තමයි මේ උපඝාතනයේදී සිත්ත වෙන්නේ. රහත්වෙන ගොටත් පින්ගතින ඔන්නව එක කියන්නා හු සංසිද්ධියම වෙනවා සම්පූර්ණයම කරන ලද්දාව කර්මයන් ගාතනයගීමක් වෙනවා. ඒයන්නේ පෙර කරන්න ලද අපි අහලතින අංගුලි මාල සාමින්න් වහන්සේ කතාව ඒ සාමීින් වහන්සේ මනුෂ්‍යෝ දහසකට වැඩි ප්‍රමාණයන් මැරුව කියලා පියහල තියෙන. රහත් වනා රහත්වීමෙන් අනතුරුව මොකද වනේ ඒ. දහසක්ටත් අධික ප්‍රමාණයක් මරපුය කර්මය සම්පූර්ණයෙන්ම ගෙවී ගියා. එතකොට රහත්වීමෙනුත් මේ කියනාව සංසිද්ධිය වෙනවා. ඒවාගේ පිංහතුනි මේ ජනකරම උපස්තම්භකර්ම, උපපීලනකරම උපගාතනකර්ම, මේ කතාකරාවාගේම කර්මය විපාක දෙන්නවු ඒ ඒක කියන්න පිංගතුනි කාලයනුව කොහොමද විපාක දෙන්න කියනාව කාරණය පිළිබඳවත් ඒන අයට එත් බෙදල කතා කරන්න පුළුවන්කම තියන අපි යාහතය දිට්ට ම වේදනය උපද්්‍ය වේදනීය අපරාපරීය වේදනීය ඒවාගේම අහෝසිකර්ම කියලා. එතකොට පිහතුනි දිට්ටදම්ම වේදනියක ලක කියන්නේ අපි කුසලයක් හෝ අකුසලයක් කරෝතිං එහි විපාකශක්තිය මේ ජීවිතේදීම ප්‍රඵල අපි අහලාතියන නිරෝධ සමාපත්තියෙන් නැගී සිටියාව් මහරහතන් වහන්සේ කෙනෙකුට පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට බුදුරජාන් වහන්සේ කෙනෙකුට කිසි අමූ කෙනෙක් දන් පැන් බෙදුව තුපස්ථානකළෝතින් එහි විපාක ශක්තිය මේ ජීවිතයේ දීම පින්හතුනි තමන්ට බොක්තිෙන් දෙන්න පුළුවන් කම ලැබෙනවා කියලා. එතකොට පංගතුනි ඒ තමන් කරන්න ලද්දාාව අපි යෝකර ජවන ක්‍රමයට කතාකරෝතිෙන් පිංගතුනි කිසියම්මූ කර්මයක් කන්නකට ජවන හතක් යනවා කියලා කියනයි ජවන හතෙන් පලවෙනි ජවනය මේ ජීවිතයේදී විපාක දෙනවා කියලා කියනවා. ඒවා ගේම් පිංහතුනි ඒක විපාක දුන්නේ නැතොත් ඒකැන හතැන් එක කොටසක් මේ ජීවිතයේදී විපාක දෙනවා කියලා කියනවා. ඒක විපාක නොදුන්න නැවත සංසාරයේ කවම දාකවත් විපාක දෙන්නේ නැහැ අප. සි අම්ම අපිට බදුරාන් වහන්සේට පුද පූජාවන් පැවැත්තු අහෙමනත් නා කුසල් ධර්මයක් මොකක් කරයෙක් වුණා ඒ හත එක කොටසක් මේ ජීවිතයේ ද විපාක නො දුන්නත් මොකද වෙන්නේ පිහතුන ඒ අවහෝසිවෙලය නො. ඒ හැබැයි ඒකාන්තවශයෙන් ඒ හත එක කොටස මේ ජීවිත යේද කරන්න ලදාව හැමකර්මයක විපාක හතකක් මේජීවිතයේ විපාක දෙනවා කියලා කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒවාගේ නැවතේ කර්ම නැවත කතාකට උපජ්්‍යවේදනීය කියලා කියනවා. මේ ජීවිතේ න ඊළඟ ජීවිතේ මේ ජවන හතෙන් අවසාන ජවනය දැන් අර දෙක්්ටදම්මවේද නිය කියලා කිවේ ජවන හතේ පලවෙනි ජවනය. ඒක දුරුවලයි කියනවා. දුරුවල වෙන්න හේතුව තමයි ආසේ වන ප්‍රත්තේ නැහැයි කියල කියන එක. ආසේවන ප්‍රත්ථේ කියලා කියන්නේ. පලවෙනි ජවනය ඉතාමත්ම දුරුවලයි දෙවනි ජවනය තුන්ගනි ජවනය හතර පහ කියන හය කියන ලබනව ජවන මැදතියෙනාව පහ ශක්්තිමත්. ආසේවනය කළ කැන ඇස්සුරු කිරීම. ඒ කියන්නේ පළවෙනි ජවනය හටගන්න පෙරාතුව ජවනයක් නොතිබිච්චහින්ද ඒකට හේත්තුවෙල උදව් පකාරවශයෙන් තවත්්ජාව නොතිබිච්චහින්ද පලවෙන් ජවනය දුරුවලයි කියට කියනවා. දෙක්ක තුන්න හතර පහ හය කියවු බනව ජවන හය ශක්තිමත් කියය නො හත්ත ජවනය වැටෙන්න ලං හින්ද ඒයන් ජවන හතේ අවසාන් ජවනය හින්දා හත්තනි ජවන්ට එහා පැත්තෙන් තබ ජවනයක් නැති හින්දා මේ ජවනයක් දුරුවලයි කියලා කියනවා. එතකොට පින්ගතුනි හත්තනි ජවනය එහමනත්නම් හතෙන් කර්මයක විපාක වශයෙන් ලැබෙනාව කොට්ටසවලින් එක ප්‍රතිඵලයක් ඊළඟ ජීවිතයේදී විපාක දෙනවා කියලා කියනවා. එතකොට ඊළඟ ජීවිතයේදී විපාක නොදුන් නෝතින් ඒකත් අහෝසිවෙල යනවා කියලා කියනවා. ඊට පස්සේ ඒ දිට්ටදම්ම වේදනීය උපජ්්‍යවේදනීය අපරාපරීය වේදනිය කියලා කියන්නේ. පළවෙෙන් ජවනයත් හත්තෙන් ජවනයත් හැර මැද ජවන පහක් තියෙනවා මේ ජවන පහා සංසාරසාගරයේ යම්තාක් සැරිසරන්නේද. ඒගැන හතෙම් පහක් සසරේ යම්තාක් කාලයක් සැරිසරන්නේද. ඒතාක් කාලයක් කොයි කාලෙක කොයි මොහොත කොයි අවස්ථාවක තමන්ට විපාකමිදින්න වෙීතන්න. කුසල් වෙන්න පුළුවන් අකුසල් වෙන්න පුළුවන් සිත කය වචනයකන් ලබනාව මේ තුන් දොර ක්‍රියාත්මක් කල්ල ඉවර වෙලා යම් අකුසලයක් හෝ කුසලයක් කරානං එයින් මැද තිබෙනාවේ ජවන හතෙන් මැද තිබෙනාව ජවන පහ සසරේ කොයි මොහොතක විපාක දේඉදකිලා කියන්න පුළුවන් කමත් නැහැ. ඒවාගේම අවසා විිපාක දෙ ඒ කාලය අනුව බෙදීමේදී අවසා නේදම ගැන් අහෝසි කර්ම කියලා සමහරක් කර්ම තියෙනවා. අපි කරාට කරමාත්‍රයක් පමණයි සසරේ යම් තාක්ද සැරිසරන්නේ. ඒ තාක්කාලයක් පින්වතුන කවුම දාකවත් විිපාක නොදී ඒව විපාක සංඛ්‍යයාට ඉස්මතුන් නොවී ඒ එහෙම්මම සිින්දී වැලුලීයනවා. අන්න එබඳු කර්මෝල්ට කියනවා. අහෝසි කර්ම කියලා. දික්ටදම්ම බේදනීය එකැන මේ ජීවිතයේදීම එවන් උපජ්්‍ය වේදනය ඊළඟ ජීවිතයේ අපරාපරිය වේදනය සංසාරයේ මේ ජීවිතයත්නවෙේ ඊළඟ ජීවිතයත්නය සසරේ යම්තාක් සැරිසරන්නේද ඒතාක් කල් විපාක දෙන්නාවූ ඒවා ඒවාගේ අහෝසිකර්ම කියලා කියන්නේ සසරයේ කවුම දාකවත් විපාක නොදෙන්ආාවු කර්මයන්ට කියනවා අහෝසිකර්ම කියලා. ඒවාගේ පිංවතුනි නැවත කර්මය බෙදීමකට යනවා ගරුකර්ම ආසන්නකර්ම ඒවාගේම ආචින්නකර්ම සහ කටත්තා කර්ම කියලා. ඒ කියන්නේ පංගතුනි කවර කර්මයක් වේලාසනය මුල්මුල් වශයෙන් විපාක දෙන්නේද කියන බෙදීම තමයි මෙහිදී කතා කරන්න. අපි කර්ම කරනවා කෙළවරක් නැතුව මේවෑන් කවර කවරාකාරය කර්ම මුල් මුල් වශයෙන් විපාක දෙනවද කියලා. යමෙක් අකුසල පාර්ශවයේ මව්මැරීම පියාමැරීමආදී පංචානන්තරයේ පාපකර්ම ඒවාගේම නියත මිසදුටු ගැනීම කියන ලබනාව මේ කරුණු කලෝතින් ඒ කාන්තේම්ම ඊළඟ ජීවිතය විපාප දෙනවා. එතකොට මොනකර්ම තිබුණත් මේ කියන ලබනාව ඒව කල්ල තියෙනන මවමැරීම පියාමැරීම රහතුන් මැරීම සංගබේදය බුදුරජාණහන් ශරීරයේල් ලෙස්සලවි මේ ආදියවාගේම නියත මිසුදුටු ගැනීම. ඒ කියන්නේ නියත මිසුදුටු ගන්නවා කියලා කියන්නේ, කර්මයන්ගේ විපාකයක් නැහැ පින් පව්වල විපාකයක් නැහැ මේආදී විදිහට ඇදැහීමම් ඇති කරගන්නවා. බුදුන් නෑ ධර්මය නෑ සංගය නෑ මේ විදිහ පින්වතුනේ ඇදහිම් මැතිකරගෙන ඒවාගේම පින් පව්වල විපාකන මේ ආදී විදිහට, ඇදෙහි මැකරගත් වෝ නිත්්‍යේ වශයෙන්ම එක හිතේ වෙනස් කරගන්නේ නැතුව තද බලාකාරෙන් දැන් අපිට සමහරක් කලාවට ඔය හිතේ යම්යම් මුහතුවල්ලොල් දී ඔය පින් පව් පිළිබඳ සැක පහල වෙනවා. එහෙම න එබෙයි න්‍යත වශයෙන්ම සමහරක්කයි හිතින් තදකරගෙන ඉන්නවා කිසියමූ කුසලකර්මයක් හෝ අකුසලකර්මයක්ක ලෝතින් එහි විිපාක ඒ කාන්ත වශයෙන්ම නැහැ කියලා අපි අහලා තියෙනවා හය. බුදුරජාන් වහන්සේ කාලේ ශස්්‍රාස්කෘවරුන් වහන්සේලා හිටියා මේඇගේ බහුතරයක් පිරිස මේ කියල ලබනව නියති මිත්‍යයා දෘෂ්ටිගත්තුවය ඒ ඇත්තෝ ඒ කර්මයන්ගේ විපාක හැටියට ඒ කාන්ත එන්ම ඊළඟ ජීවිතයේ මරණින් අනතුරුව අපාගත වෙනවා. එතකොට ගරුකර්ම සංකයාවට මේ කියන ලබනව නියත මිසදුටු ගැනීම ඒවාගේ පංචානන්තරය පාපකර්ම මේ අකුසල පාර්ශවේ යනවා ඒවාගේ කුසල පාර්ශවේ පවතුනි මංස්වාමින්න් වහන්සේ පෙරසඳහන් කර අර පතු මහරහතන් වහන්සේ කෙනෙක් නිරෝස් සමාපත්තියෙන් නැගී සිටියට පාස්සේ ඒ උතුමන් වහන්සේට දානයක්කාදියත් බෙදුවතින් ඒක මේ ජීවිතය විපාක දෙනවල හැබැයි ඒ කතාාවනෙවේ මෙතැදි කතා කරන්නේ ප්‍රතිසන්දි වශයෙන් නීළඟ ජීවිතයක් ගැන තමයි කතා කරන්නේ ඉසියම්මූ මහ පුද්ගලෙක් මහක්ගත සිත් ිපද දෙව්වෝ. ඒකැන් පූ පාාවච්චර ප්‍රථමධ්‍යහන් දුති අද්‍යයහන් තති අද්‍යයහන් චතුර්තත්්‍ය ාන පංචමත්්‍යහාන ඒවාගේම අරූපාවච්චර වසයෙන් ආකාසනංචාතන ආකං චඥා එතන විඤ්ඥාණංචායත නිවසංඥා නාසංඥා ඇතන උපිද වූුවොතින් උපදවලා ඒයින් පිරිහෙන්නේ නැතුව කළුරිය කලෝතින් මොකද වෙන්න පින්වතුනේ ඊළඟ ජීවිතයේ ඒ කාන්තයෙන්ම මොකද වෙන්නේ. සුගතියේ ඒ නි ප්‍රක්්මලෝකපළ උපත්ති ලබනවා. මේවා සිංහතින කුසල පාර්ශිවය තිබෙනව ගරුකර්ම. ඒවාගේම ගරුකර්ම ආසන්නකර්ම. ආසන්න කර්මය කියලා කියන්නේ පූර්ුවය කොට එකන පෙර කරලයිවරවෙලා මරණාසන්නේ සිහිකරන ලද්දාාවහෝ මර්නාාසන්නේ කරන ලද්දාව කර්ම. එක ඇනි කිසි අම් වූ කර්මයක් පෙර කරලා සියමූ පුද්ගලයෙක් මරණය ආසන්න කාලෙදි සිහිපත් කරනවා එහෙම නැත්නම් මරණය සමීපකාලය කරන ලද්දාව කර්ම මේටන ආසන්න කර්ම කියලා. ඒවාගේම ආචින්න කර්ම කියලා කියන්නේ කලක් මුළුල්ලේ නිරතුරුව කරලා ඒවාගේම එහම නැත්නම් වරක් කරලයිඉවරවෙලා නිතර නිතර සිහිපත් කරන ලද්දව කර්ම. කලක් මුළුල්ලේ නිරන්තරයෙන්ම කරලා එහම නැත්නම් ම එහමැත්නම් පිත එක්වාරයක් කර ලිවරලා නිතර නිතර සිහිපත් කරනවා මේ වට කියනවා ආචින්න කර්ම කියලා. ඒවාගේම තවත් කර්ම කොට්ටාසයක් තියෙනවා ඒවට කියනවා කටත්තා කර්ම කියලා. මේ කියන ලබනාව ගරුකර්මයක් ආසන්න කර්මයක්, ආචින්නකර්මයක් කිසිමූමුහ කෙනෙකුට මරණ මොහොතැකද ඉස්මතු නෝවනෝතින් ඊළං ජීවිතය ප්‍රස්සන්දදිී හැටියට ලබන්න ඒ පුද්ගලයාට කටත්තාකර්මයක් ස්මතුවීමේ හැකියාව තියෙනවා. ඒක ැන කටත්තා කර්මයක් කියලා කියන්නේ පංහතුන පෙරජීවිතයකදී කරන්ලද අර සාමීන්හන් ස්සල සඳහන් කරන්නේ උපපජ්්‍යවේදනය කර්ම කියලා. ඒක යන්න පංතුනේ අපරාපරිය වේදනය කර්ම කියලා ඒ කියන්නේ අ ජබන හතෙන් පලවෙෙනය කනෙවෙයි හත්තනිය කනෙවෙේ මැද පහක්වෙළිබඳව සඳහන් කරා. ඒක මේ ජීවිතයේ දීත්න විපාක දෙන්නේ ඊළඟ ජීවිතය විපාක දෙනවත්නෙවෙයි යම්තාක් සංසාරයේ සැරිසරනවාද ඒතාක් කල් විපාක දෙනවා කියලා කිව්වා. එතකොට ගරුකර්මයක් ආසන්නකර්මයක්, ආචින්න කර්මයක් මර්නාසන්න මොහොතේද තමන්ට සිහිපත් නොූනෝති, ඊළං ජීවිතය ප්‍රස්සන්ධි වශයෙන් හය බලපෑවෙන් නැතොත්තේ මදු කරමයක් පෙරසංසාරයේදී කරනලද්ද කර්මයක් තමන්ට මර්නාාසන්න මොහොතේදී. ඊළඟ ජීත ප්‍රසන්ධි වශයෙන් ස්මතු වෙන්න පුළුවන්කම තියෙනවා ඒට අපි සාමාන්‍ය කියන්න පිහතුන ඒ ඒ තරම්ම බලවත් කර්ම හැටියට කියවෙන්නේ නැහැ. නමුත් පිංහතුනේ ඒවත් කර්ම සංක්‍යාවටම යනෝ. මේ කර්ම පිළිබඳව මෙහෙම කතාකරගෙන අයමේදී අපිට මේ කර්ම විභහගේදී විශේෂෙන් අපි කතා කරන්නේ ප්‍රතිසන්ධිය සහ ප්‍රතිවිපාක පිළිබඳව. අපි කිසියාමූ කර්මයක් ක ලෝතින් ඒහි කර්මය විපා කැහැට ඊළංඟ ජීවිත ප්‍රස්සන්ධියයක් ගන්න පුළුවන් ඒවාගේ ප්‍රස්සන්දිී අරගෙන යම්තාකල් ජීවත්ව වෙනවද ඒ ජීවිත කාලය තුළදී මේ කර්මයන්ගි විපාක ලබෙනව කියන ඔය ප්‍රේද දෙක තමයි සාමාන්‍ය කතා කෙරෙන්නේ. එතකොට පින්හතුනි මේ කර්මයක් කරාට පස්සේ කිසියම් වූ පුද්ගලයකුට මරණ මුොහොතකදීර්ම කර්ම නිමිති සහ ගති නිමිති කෙළ අවස්ථාතුනක් පහළල වෙනවා. කර්ම කියලා කියන්නේ අපි මර්නාාසන්න මොහොතට ලංවෙනවා මරනාසන්න මොහොතට ලංගනාට පස්සේ මොකද වෙන්නේ අපි අපි කුසල කර්මයක් කල්ලා තිබෙනව න ඒ කරන ලද්දාව කුසලකර්මය මනසට ඉස්මතු වෙනවා. ඒන අපි කරන ලද්දාව කුසල කර්මය අපිට එකන කරන ලද්දාව කර්මයම චේතනවශයෙන් ඉස්මතු වෙන. ඒවට කිය න කර්ම කියල කර්ම නිමිති කියලා කියන්නේ අපිේ කර්මය සිදුකිරීම සඳහා අපිතම බුදුරජාන්හන්සිට මල් පූජකරා රුවන් එල් සෑබැන්ඳ එහෙම දෙයක් කියලා. එහෙම උනොතින් ඒ කර්මය සඳහන් නිමිති කරගත්තු දේවල්. උපයෝගී කරගත්තු දේවල්. මල් පහන් පුුද්ධ පූජා කරන්න එකළ උපයෝගී කරගත්ත කොඩි දජපතාක. මේආදි උපියෝගී කරගත්තනම් අන්න එබඳු දේවල් කර්ම නිමිති හැටියට පහළ වෙන. එහෙම නැත්න අපසල කර්මයක් කරාන? ර්ම නිමිති හැට පහල වෙනිකුසලකර්මය කිරීමට ප්‍රාණගාතය ප්‍රාණවදයක් කර නම් ඒ සඳහා උපයේ යෝගී කරගත්තාවහූ අවියයා යුද මෙයාදී. ඒවාගේම ගති නිමිති කියලා කියන්නේ. ඊළංගේ ජීවිතයේ ප්‍රතිසන්ධය කර ලබනවුත් තැන පිළිබඳව කිසිමුන් නිමිත්තත් පහල වෙන. අපි හෙතැම කොක් කුසල කර්මයක් කර කුසල කර්මයක් කරාන දිබිය ලෝකෙනම් පහළවෙන්නේ. ඊළඟ ජීවිතේ දැන් දිවියලෝකි උපත්තිය සම්බන්ධයෙන් අපිහිතමුකෝ ඒ දිවියලෝකෙට අදාළ මල්ල යහනාවන් එහම නැත්නන් දිවිදතාවන් වහන්සේලා එහෙම නැත්නම් දිව යානාවන් මේ ආදී පහල වෙනෝ තමන්ට පේනම්. ඒවාගේ අකුසල පාර්ශවයනම් නිරයන තමන්ට දැංහු උරුමවෙලා තියෙන්නේ නිරේට අදාළ ගිනිදැල් යමපල්ලන් මේආදිය පේන ගන්න. අවියයුද දඩුවම් අවියයෞුද මෙආදිය පහල වෙනවා. එතකට ඒකට කියනවා. ගති නිමිති කියලා. ඔටික දැනගැනීම අත්‍යවශ්‍ය වෙනවා මේ කර්මය පිළිබඳව කතා කිරීමේදී ඒක හින්ද නිරන්තරයම් අධිෂ්ඨාන කරගත යුතු දෙයක් තමයි භාග්‍යවතුන් වහන්සසි සඳහන් කරේ පින් පහු දෙකම ගෙවා දමන්න කියලා මේ පින් පව් කිරීම නොව භාග්‍යතුන්හ සඳහන් කරන්ට දුන මේ දෙකම ගෙවාග දෙමූ කලයි යව නිවන ශක්ෂාත්වවෙන්න කියලා කෙසේ නමුත් පිංගතුන පවු්කිරීම නං ඉතාමත්ම භයානකයි පින්කිරීමට වඩා හොඳයි පින් පෞද්ධකම ගෙවී ගියාව් කළ තමයි නිවනශක්ෂාත්තයන්නේ. මේ පින්වතුනේ සාමින් වහන් සඳහන් කරන්නට එදුන සාමාන්‍ය මේ අපිට නිරන්තරේම අහන් ලැබෙනවාවූ කර්මයි උබාග පිළිබන් තොරොතුරුවගය. සාමින් වහන්සේ දැන් කතා කරන්න බලාපොරොත්තුවෙන සාමීන් වහන්සේ මාතෘගා කරන්ට ේදනාව කාරණය. පුනච පරන් සාරපපුත්ත තතාගතු අතීතන්න යාගත පච්චු පන්නානානං, කම්ම සමාධනානං ටානසෝ හේතුසෝ විපාකන් ජතාභූතම් පජානාතිකයාපු කාරණය භහග්‍යවතුන් වහන්සේ අතීත අනාගත වර්තමානයකයුන් ලබනාවූ මෙ ත්‍රයිකාලෙට අයත්වන්න අවු කර්මයන්ගේ ග අග වී බහග මනාකොට දන්නවා කියන කාරණය. පින්වතුනි මේ කාරණය සඳහන් එන්නේ සාමන් වහන්සේ පෙරසඳහන් කළපු ආකාරයටම විභංගප්‍ර කරණේ. ඥාන විභන්ගේ කියනවූ කොට්ටාසේ තමයි. භාග්‍යොතුන් වහන්සේගේ නුවන පිළිබඳව. භාග්‍යොතුන් වහන්සේගේ තිෙබෙනවු මේ කර්මය පිළිබඳව අතිශේ ගැඹුරු නුවන පිළිබඳව මෙහිදී මනාකොට කතා වෙනවා. මෙහිදී කියවෙනවා අත්තේකච්චානිි පාපකානි කම්ම සමාධනානි ගති සම්පත්තින් පතිබාල්හන්න විපච්චන්ති කියලා. ඒ විදිහට මේකෙ කරුණු දාසයක් කතා කන්නවා. මේ කරුණු දාසය දැනගන්නනම්. සාමන්හන්සි විශේෂයෙන් කියනව කරුණු වගේඇත්තියනවා ඒක පොඩ්ඩක් හොඳට මතකතියාගන්න වචන කීපයක් මෙහිදී කියවෙනවා විශේෂයෙන් එකක් තමයි ගති ඊළංගේක උපදී ඊළංගේක පින්වතුනී කාල ඉළගේක පයෝග මෙහෙමයි කිය වෙන්නේ අත්්‍ය ඒකච්චාන පාපකානි කම්ම සමාධානානි ගති සම්පත්ති පතිබාල්හන්න විපච්චන්ති ගති සම්පත්තියෙන් වලක්වලා ඇතැම් අකුසල කර්මයෝ බිපාක දෙන්නේ නැහැ කියලා. ඊළඟ වාක්ක්‍යද කිය වෙන්නේ අත්තේකච්චානි පාපකානි කම්ම සමාධානානි උපදිසම්පත්ති පතිබාල්හන්න විපච්චන්ති කියලා. එතකොට මේ වාක්‍යනං එකම විදිහට තමයි යන්නේ හැබැයි මෙන්න මේ වචන කීපයක් වෙනස් වෙන මොනවාද වෙනස්සන වචන එකක් ගති ඊළගක උපදි ඊළංගේක ආල ඊළගේක පයෝග. උපදි ගතිය කියලා කියන්නේ ප්‍රතිසන්ධීය. ප්‍රතිසන්ධය කියලා කිව්වට පස්සේ ප්‍රතිසන්දිීත් හොඳ ප්‍රතිසන්ධී තියෙනවා නරක ප්‍රතිසන්ධී තියෙනවා. සතරපායාදී අපි ප්‍රතිසන්දිි ගත්තොතින් ඒටෙනන නරක ප්‍රතිසන්දිි කියලා දිවිය ලෝකෝල මනුෂ්‍ය ලෝකවල බ්‍රහ්ම ෝකළ ප්‍රස්සන්දිී ගත්තොත් තිනවා හොඳ ප්‍රතිසන්ධී කියලා. එතකොට ගති සම්පත්තියට ඒක යන්නේ හොඳ ප්‍රතිසන්ධයක් ලැබෝතින් හොඳටහගන්න හොඳ ප්‍රතිසන්ධයක් ලැබුවෝතින් ඇතැම් අකුසල කර්මයෝ විපාක සංක්‍යාවට එන්නේ නැහැ කියලා කියනවා. අත් ඒකච්චානි පාපකානි කම්ම සමාධානානි ගති සම්පත්ති පතිබල්ලහන්න විපච්චන්ති. ගති සම්පත්තිඒ ැන හොඳ ප්‍රතිසන්ධියයක් ලැබුහෝතින් මොකද වෙන්නේ ඇතැම් අකුසලකර්මයෝ විපාක දෙන්නේ නැහැ කියනු. මෙන්න මෙහෙමයි එකක් විස්තර කරන්නේ. එතකොට අපිහිතමුකෝ කිසිම් වූ පුද්ගලයක් මනුෂ්‍යලෝකෙක, දිවියලෝකෙක, බ්‍රක්්මලෝකෙකාදී හොඳ ප්‍රතිසන්ධයක් ලැබනෝ. මෙහෙම හොඳ ප්‍රතිසන්ධියයක් ලැබුවෝතින් ඒ පුද්ගලයාට පෙරසංසාරය කරන ලද්දා වූ අකුසලකර්ම පැමිණීමේ හැකියා විතාමත්ම අඩුයි කියන. එකන අපි අනාධිමස් සංසාරයේ අකුසල් කරලා තියෙනවා අකුසල් කරලා තියෙනවා. කුසල් අකුසල් කර ලයිට පස්සේ අවසාන මරණ මොතේදී අපි මොකද වෙන්න කුසලයක් පාදකවල ඉල්න්ඟ ජීවිතේ හොඳ ප්‍රසන්ධයක් ලැබෙන මනුෂ්‍යලෝක දදිවිය ෝක බ්‍රහ්මලෝකකාදිය ප්‍රතිසන්ධයක් ලැබෙනවා. මෙම ප්‍රතිසන්ධයක් ලැබුණොත් මොකද වෙන්නේ දැන් අපිට විපාක වශයෙන් පෙරසංසාරය කරන්න ලද්දා අකුසල කර්ම තියෙනවා ඒවා මොකද වෙන්නේ. බිපාකදීමේ ශක්තිය දුරුවල වෙනවා. අපිට පෙරසසරය කරන ලද්දාව අකුසල කර්මයන් බිපාකදීමේ හැකියාව එකන ඒවා කරලියට පැමිණෙනවා අඩුයි. ඒ කරලියට පැමිණෙන්න්නේ නැහැ නැහැම කියන්න බැහැ කර්ලියට ඒ කියන්නේ බිපාකදීමේ ශක්තිය අඩු. ඊළන්ගේ වාක්කෙරි කිය වෙන්නේ අත්තේ කච්චානනි පාපකාණ කම්ම සමාධනානි උපදිසම්පත්ති බල්ලහන්න වි පච්චන්ති උපදිය කියල කියන්නේ කිසියම් උපුද්ගලයකුට හොඳ උපදිසම්පත්තියක් ලැබු නෝතින් ඒ පුද්ගලයාට අකුස්සලයන් විපාකදීමේ ශක්තිය අඩුයි. ඒ කියන්නේ උපදිය කියල කියන්න හොඳ රූප සම්පන්නව කෙනෙක් උපදිනෝ. හොඳ නීරෝගීව හොඳ අඟපසග ඇතුව මෙහෙම උපදිනෝ. අපි හිතම කෝදැන් ඔය වටිනා කියන බල් එක්කන්නවා. මේ බල්ලාට හොඳ රූපයක් තියෙනවා ද ොන්තියන ලති න හොඳ බල්ලක්පතිනවා මේ බල්ලට පෙරසස්දම් ඇත්‍රම බල්ලෙක් කල පදත්ලති අකුසලයක් නිසා තමයි නමුත් දැමූ හොඳ බල්ලි. එතකොට මේ සත්‍යයට හැමෝම ආදරේ සල්ලි තියනෙ බල්ල ඉස්සරහිතින පුට සටියවඩ තමයි මේ බල්ල ඉන්න නස්්‍යයෝ මදන්න මහත්මය කිනඒ මහත්මයා කියනවා සාමාන්‍යයෙන් ඔය කොළඹරටේ මිනිස්සු හොඳ බල්ලෙක්නේ මාසක රුපියල් තිස්දාහයකට වැඩි ප්‍රමාණයක් විය දංකන්නවලු හොඳ බල්ලෙකට එතකොට මේ සත්්‍යයාට හොඳ උපදි සම්පතියක්යකැන හොඳ රූප සම්පත්තියක් ලැබිච්ච හින්දා සමහරක් අකුසල විපාකයන් දීමේ හැකියාවක් නැහැ කියලා කියනවා. ඒවාගේම අපිහිතමුකෝ මනුෂ්‍යියෝ දැන් කාන්තාවක් වෙන්න පුළුවන් පුරුෂයක්ෙන්න්න පුළුවන් හොඳ අංගපස්සංග ඇතුව ොඳ රූපයක් ඇතු ඉපදු නෝතින් යම් යම් අකුසල කර්මයන් විපාකදීමට කර්ලියට පැමිණෙන්නේ නැහැ. ඒවාගේම. ඊලංකාර්ණ තමත්තේ ච්චානනි පාපකාණි කම්ම සමාධනානී කාල සම්පත්තින් පතිබාල්හන්න විපච්චන්ති. ඇතැම් අකුසල කර්මය විපාක දෙන්න නැහැ කියනවා. කාල සම්පත්තිය උදාවනො. ඒකන්න හොඳට වැහිවහින කාල හොඳ දන්නදහන්නේ තියෙන කාල රට සමුෘධිමත් කාල හොඳ රජවරු ඉන්න කාල මෙහෙම කාල උදාවුණෝතින් සමහරක් අකුසල කර්මයෝ විපාක දෙන්නේ නැහැ කියනවා. අපි හතමක්කෝ හොඳ රජවරයෙක් න්න දැ මහා පරාක්‍රමම් භාරයිතුමමා ඉන්න කාලේ මහත් වූ මේ රට දනදහන්නින් වැැජවිිච්ච කාලයක්. එබඳ වූ කාලවලදී පොදුවේ මනුෂ්‍යයන්ට පැමිණෙන්න්න වූ අකුසල විපාක ඒව පැමිණෙන්නේ නැහැකීර එක තමයි කියන්නේ. ඒවාගේම ඊලංකාරණය අත්තේකච්චානි පාපකානි කම්ම සමාධානානි පෙයෝග සම්පත්තින් පතිබල්ලහන්න විපච්චාන්ති. පයෝග සම්පත්තිය කියලා කියන්නේ? ඒ මෙතැයි කියන්නේ ප්‍රයෝග සම්පත්තිය කෙනෙක්ගේ හොඳනම් අකුසල කර්මියය විපාක දෙනෑ කියල කියන්න. ප්‍රයෝග සම්පත්තිය කියලා කියන්නේ තමන්ගේ පැවතුම් හොඳයි. ප්‍රාණගාත කරන්නේ අදත්තාදාන කාමිච්‍යචාර මුසාවාද සුරාපාන මේවකරන්නේ නැහැ. කල්ලට වෙලාවට කෑමකනෝ නරක කෑම කන්නේ නැහැ. වෙලාවට නානෝ වෙලාවට වැසිකිලියට යන හොඳට නිදාගන්නව සුදුසේලාවලදි විීධ සංචාරය කරන්න නැහැ ඒවාගේම සුරාපාන ඔය. නරකදේවල් වලට සල්ලාල ංගලට යන්නහ මෙහෙම තමන්ගේ පැවතුම් හොඳනම් බණ භහවනා කන්න වන මොකද වෙන්නේ අකුසල විපාකයන් පැමිණෙන්නේ නැහැ කියන. අපිහිතමු දැන්ස්වාමීන් වහන්සේලාගේ පැත්තිෙන් දැ සාමීන් වහන්සේ හහිට හිතමුකු ම පෙරජීවිතයකදී කාගේ හැරි මම් පෙරජීවිතයකදි, කාග හැරි මත් පෙරජීවිතයකද විවාහවෙලයි ඉන්දිය. ඉන්නකොට මොකදනේ කාගේ හැරි විවාහයයක් කඩලා දැම්ම. ැ මොකදලා තියෙන්නේ ැ ඒ පාකාවාරය මට දැම් පැමිණෙන්න තියනවා. මම මේ ජීවිතේ මගේ ප්‍රයෝගය හොඳයි මං විවාහවෙලා නැහැ ඒකෙහින්ද මට එහෙම කර්මයක් විපාකදීමේ හැකියාව නෑ. එතට යමෙක්ගේ ප්‍රයෝගය ොහොඳනම් සමහරක් අපපුසල කර්මයෝ විපාක දෙන්නේ නෑ කියන එක තමයි කියන්න. ඊට පස්සේ ඒ ඔය පලවෙනි වටය ගැන වාමන් වහන්සේ කතා කරේ එ බඳුම වට හතරක් තියනවා. ඊළගේකේ දෙ කියන්නේ අත්තේකච්ාන පාපකාන කම්ම සමාධානානී ගති විපත්තිං ආ ගම විපච්චන්ති ගති විපත්තිය එකන්නේ අපිහිතමුකෝ කෙනෙක් උපත්ති ලබල තියෙනවා නරක උපපත්තිය. එහෙම උනෝතින් ඒ පුද්ගලයාට අකුසල කර්මයන්ගේ විපාකදීමේශක්තිය වැඩී කියනවා. උපපත්තිය ප්‍රතිසන්දිය ගතිය හොඳ නැත්නම් කිසි අම් වූ කෙනෙක් සතර පායිපදිලා තියෙන්නේ. ඒ පුද්ගලයාට අපපුසලයන්ගේ විපාකදීමේ ශක්තිය වැඩී කියලා කියනවා. අපේ තමු දැසුනකේක් හැටියට කිසි අමූ කෙනෙක්ු පදල ඉන්නවා මේ පාරවල්වල යනකොට මිනිස්සු ගල් ගහනේවා කාටවත් ගහන්නේ නමුත් මේ බල්ලන්ටවදිනවා. නිකම් මිනිස්සුන්ට හිතට පහල වෙනවා ලම යින්ටර්යෙ හිත පහල වෙනවා බල්ලෙක් නිකල් යනකොටම කො හිතෙ ගල් කෑල්ලකින් එහම නැත්නම් කෝටුවකින් දණ්ඩකින් ගහන්න කියලා හිත පහල වෙනවා. එතකොට ඒ සත්‍යයාගේ ගත්තිය එහෙම ැත්නම් උපත්තිය හොඳ නැති වෙනකොට මොකද දෙවෙන්නේ ඒ සත්්‍යයාට ැ විපාකදීමේ අකුසලයන් පැමිණීමේ ප්‍රවණතාවේ වැඩී කියලා කියනවා. ඒවාගේ ඊලංකාරණය තමයි අත්්‍යේකච්චානි පාපකාණ කම්ම සමාධනානි උපදිවිපත්තින් ආගම්ම විපච්චන්ති කියලා. ඒක කියන්නේ කිසි අම්මූ පුද්ගලය කිපදල ඉන්න උපදිය හොඳනෑ රූපය හොඳනෑ. එකන කෙනෙක්ගේ රූපය කිසියම් සමහරක් කලාවට අංගවිකල වෙලා මන්ද බුද්ධික වෙලා කොර ගහනවා එහෙමනැත්නං ගොල්ලුයි ගොත ගහනවා ය භයානක රෝග හැදිල තියෙනවා. මෙහෙම වෙලා තියෙනකොට මොකද වෙන්නේ ඒ පුද්ගලයාට නිරන්ත්‍රේම අකුසල පැමිණීමේ හැකියයා වැඩි කියනවා. ඇැ ප හෙමැත්න හිතම සතරපාය සත්්‍යය කිපදිල ඉන්නවා. ඒ සත්්‍යයා විරපී එහනත්න මනුෂය කහැඩිර කෙනෙක්කිපදල න්නො සක්්‍ය රප විරූපී වුණනාට පස්සෙමොකද ඒ පුද්ගලයාට අකුසල කර්මයන්ගේ පැමිණීමේ ශක්තිය වැඩි කියලා කියනවා. අත්තේ කච්චානි පාපකාන කම්ම සමාදානානී කාල විපත්තින් ආගම්ම විපච්චාන්ති. කාලය හොඳ නැත්නම් හොඳ රජවර නැත්නම්. හොද පාලකයෝ නැත්නම් කලට වෙලාට වහි නැත්නම් රටේ තොටේ දනදහන්නය කෙත්වතු සරු නැත්න එබඳු කාලවල්දී ඉන්න වැසියාට මොකද වෙන්නේ හකුසලන්ගේ පැමිණීමේ හැකියාව වැඩි කියන. ඒවාගේ මත්තේ කච්චාණ පාපකාණ කම්ම සමාධානාන ප්‍රයෝග විපත්ති ආගම්ම විපච්චාන්ති. තමන්ගේ ප්‍රයෝග හොඳ නැත්නම් අකුසලයන්ගේ පැමිණීමේ හැකියාව වැඩි. ඒකැන අප ස් පව් කරනවනං ඒවාගේම වීදි සංචාරය කන්නවනං එහෙම නැත්නම් අකාලයේ නකදේවල්ලොල වෙල යනවනම් එහම ැත්නම් සුරාසූදුයි මේ වල යනවනම් තමන්ගේ පැවතුම් හොඳ නැත්නම් හරියට වෙලාට කන්න බොන්නන්නේ නැත්නම් වැැසිකිලියන්නන්නේ නැත්නම් හරියට වත්‍රබොන්නේ නැත්නම් මෙහෙම තමන්ගේ පැවතුම් හොඳ නැහැ. මෙහෙම පැවතුම් හොඳ නැතිවෙනකොට මොකද වෙන්නේ ඒ පුද්ගලයාට අකුසලයන්ගේ පැමිණීමේ හැකියාව වැඩිය කියලා කියන ඔන්න දෙවැනි වටය පිළිබඳව තමයි කතා කරේ ඔන්න තුන් එනි වටේ දි කතා කරන්නේ දැම් මෙච්චල කතා කරේ අත්තේ කච්චාන පාපකාණ කියලා ඇතැම් පාපකර්මක පිබඳව තමයි කතා කරේ දැන් මෙතන කතා කරන අත්තේ කච්චානි කල්ලයානානි කම්ම සමාධානානි ගති විපත්ති පතිබල්ලහන්න විපච්චන්ති. ගති විපත්තිය නිසා තමන්ට දරමන් පාකදීමේ හැකියාවක් නෑ කියනවා. ගතිය කියලා කියන්නේ උපපත්තිය ප්‍රතිසන්දය. කෙනෙක් අප එහිතමක සතරපායි එහම නැත් නම් බල්ලෙක් කළයි පදිලතියෙන්. ඒයාගේ ප්‍රතිසන්දියය හොඳ ැහැ තමන් හැබැයි පරජීතවද උන්තරම් කුසල් කල්ල තියනවා දැන් අප එහිතමකක් පෙරජීවිතක මනුස්සයෙක්කද කරන්නේ. ඒ මනුස්සේ ඇත්ති වෙනකම් පිංකල් තියන හැබැයි අවසාන මොනයම් හෝය ේතුවක් නිසා අවසාන මර්ණමෝතයේදී තියෙන තන්හාාව නිසාහෝ අබු දරුවන් කර තිබෙන ආශාව නිසා ඒ තියෙන තන්හා වැඩිකමට මොකදවෙනි අකුසල කර්මයක් තමන්ට පාදක වෙල ඊළඟජීතය සුනකෙක් කල ඉපදුණම්. දැම් මොකද වෙන්නේ දැම් මෙයාට පෙරජීවිතය කර ලද කුසල් බොහෝ තියෙනවා නමුත් උපදය ප්‍රතිසන්ධය හොඳ නැතිහින්දා එයාට පලදීමට කුසල කර්ම තිබුණත් මෙයාට කුසල් පල දෙන්නේ නෑ කියන. එතකොට ඊල්ංගේක අත්තේ ච්චානය කල්ලයාන කම්ම සමාධානානී උපදිවිපත්ති පතිබාලලන්න විපච්චන්ති. ඇතැම් කුසලකර්මිය විපාක දෙන්නේ නැහැ කියන උපදිය හොඳ නැත්නා. ඒ කියන්නේ තමන්ගේ රූපය ලස්සන නැහැ. තමන්ට විිරූපී රූපයක් තියෙන්නේ එතකොට අපිට මු අංගවි කළ මන්ද බුද්ධික අරවම එහෙම අඩුපාඩු සහිතව ඉපදල තියනවා. එ රූපය ලස්සන නෑ කෙනෙකුට ප්‍රිය උපදවන්නේ නැහැ. දැ එහෙම වුණනාට පස්සේ මොකද වෙන්නේ යහපත් කුසල කර්මයන්ගේ විිපාක දීමේ හැකයාාව වඩයි කියනවා. දැපිය දැකලා තියෙනවා සමහරක්ලාට ගෙල්වල දරුව ඉන්නවා සමහරක් දරුව ලස්සනයි, සමහරක් දරුව ඒතරම්ම ලස්සන නැහැ. අම්මලාට තාත්තලාටුනත් ලස්සන දරුවන් කෙරේ හිතය නෝමිසක හොඳ ඒතරම්ම ලස්සන්න නැති දරුව කරේ ඒතරම්ම හිතයන්නේ නැහැ. සමහරක්ලට ස්කෝලවල ළමයි සමහරක් ළමයි අතිශය දක්ෂයි, නමුත් ඒ ළමයි. ඒ තරම රපවන්ත නඇති හින්ද ගුරුවරුන්ගේ හිත්තයන්නේ නැහැ. එතකොට කොයිදේකරස් සමහරකට වැරදියට තමයි පේන්නේ. එතකොට ඒ අයිගේ රූපය ලස්ස නැති හින්දා යහපත් කුසල කර්මයන්ගේ විපාකදීමේ හැකියාව නැහැ කියලා කියනවා. ඒවාගේම අත්තේකච්චානිි කල්්‍යයානෙන් කම්ම සමාධනානි කාලවිපත්ති පතිබල්හන්න විපච්චන්තය. ඇතැම් කුසල කර්මියයෝ කාලවිපත්තේ නිසා විපාකදෙන්නේ නැහැ කියනවා. කාලේ හොඳ නැත්න රජබරු හොඳ නැත්නම් පාලකයෝ එහෙම නැත්නම් කල්ට වෙලාට වහින්නේ නැත්න. එහෙම එක් කාලෙකදී හොඳ කුසලකර්මයන්ගේ විපාකදී මෙහැකියාවක් නැහැ කියන. ඇහිවාගේ අ අත්ේ කච්චානිි කල්ලයානානි කම්ම සමාදානානි ප්‍රයෝග විපත්ති පතිබල්හන්න විපච්චන්ති. ප්‍රයෝගයේ හොඳ නැති හින්දා. ඒකයන්නේ සුරාපානය කන්නවා, එහෙමැත්න සල්ලාල ස්ට්‍රේන් කෙහිේ යනවා සුරා සොන්ඩුන් මේවාගේ විවිධාකාර තමන්ගේ පැවතුම් හොඳ නැහැ. එහෙමනාට පස්සේ තමන්ට හොඳ බිපාකයන් පැමිණීම කර්මයන් තියනො තමන්ගේ ජීවිතේ. එතකට මොකද සමහක්ක හොඳ රූප සම්පාතින් නඇතුව සල්ලිභාගයඇතු මෙහෙම ඉපදිලතියනවා. නමුත් ඒ අයිගේ ප්‍රයෝග හොඳනෑ ඒගොලන්ගේ පැවතුම් හොඳනෑ පංච සේලාදී ආරක්ෂා කරන්න හැ. එහෙම බෙනකොට මොකද වෙන්නේ. කුසල කර්මයන්ගේ විපාකදීමේ හැකියාවක් නැහැකිනු. ඔන්න අවසාන වටය අන්ති මහතර කියන්නේ අත්තේ කච්චානි කල්්‍යයානානි කම්ම සමාධනානි ගති සම්පත්තින් ආගම්ම විපච්චන්ති. ගතිසම්පත්තිය හොඳනම් ප්‍රතිසන්දිය හොඳනම් කුසලකර්මයන් විපාක දෙනවා කියලා කියනවා. කෙනෙක් හොඳ ප්‍රතිසන්ධියයක් ලබ තියනවා දිව්‍ය ලෝකවල මනුශ්‍යලෝ කොළ බ්‍රක්්ම ෝකවල ොඳ උපත්තියක් බල තියනවා අන්න පුද්ගලයාට කුසල කර්මයන් හොඳ හැටි විපාක දෙෙනවා කියලා කියනවා. එතකොට අපි හිතමුකෝ කිසිම් වූ කෙනෙක් හොඳට සල්ලිබාග ඇතුව විතියට හොඳට මනුෂ්‍යේ කැට උපෙදිලා තියනවා. ඒ මනුස්්‍යයාගේ පැවතුම් හැමදේම හොඳයි එහෙමුණනාට පස්සේ හොඳ ප්‍රස්සන්ධයක් ලබල තියෙනවා හොඳ ඒ මනුස්සයගේ පැවතුම් හැමදේම හොඳයි එහෙමුණනාට පස්සේ මොකද වෙන්නේ. දෙ මෙයාට නිරන්තරේම දිව්‍යලෝක බ්‍රහ්ම ලෝක මනුෂ්‍යලෝක ඉපදිලතියන්නේ මේ මනුසර කෙලවරක් නැතුව කුසලයන්ගේ විපාකයන් පැමණීම හැකියාවත් තියවා. අත්තේ කච්චාන කල්ලයනි කම්ම සමාධනානි උපදී සම්පත්තින් ආගම විපච්චාන්ති. කිසි අම්මූ පුද්ගලයෙක්ක ඉන්නවා. හොඳට රූපවන්තයි එයාට හොඳට සම පැහැපත් ඒවාගේම හැමදේක අඩුවක් පාඩුවක් නැහැ කතාක නොකට මිහිරී මේ විදිහයට බොහෝම එයාගේ තමන්ගේ උපදිය. ඒ කියන්නේ තමන්ගේ රූපේපු හෝම ලස්සනයි. එහෙම කනෙකුට මොකද නිරන්තරයෙන්ම කුසල් ධර්මයන්ගේ විපාක ලැබෙනවා කියනවා. ඒවාගේම අත්තේ කච්චානි කල්ල යනානි කම්ම සමාධානාන කාල සම්පත්ති ආගම විපච්චාන්ති. කාලය හොඳන හොඳ රජවරයක්කන්න හොඳ පාලකයෝ දන දහන්න තියෙන කෙත්තුවතු තියෙනව හොඳට වැැහිවා හිෙනවා. මෙෙම කාල තියෙනවා මේ කාලවලදේ මොකද වෙන්නේ කුසල කර්මයන්ගේ විපාක බොහෝ ලැබෙනවා කියලා කියන. අත්තේ කච්චාන කල්්‍යනානෙ කම්ම සමාධානානී ප්‍රයෝග සම්පත්තින් ආගම්ම විපච්චන්ති. තමන්ගේ ප්‍රයෝගය හොඳන ඒ කියන්නේ පන්සිල්ලා ආරක්ෂා කරන්නානන් සිල් සමාදන්ගෙන ඔනම් බණ භාවනා කන්න මනං තමන්ගේ පැවතුම් ඇවතුම් හැමදයක් හොඳ නම් ොකද වෙන්නේ ඒ පුද්ගලට කෙල්ලවරක් නැතුව කුසල ධර්මයන්ගේ විපාකදීම වෙනවා කියනවා. ජවිත ඊ ලඟ ීවිතට හොඳ ෝකට යනො ඒ ජවිතවලින් ආය නැවත නැත ජීතවට හොඳ ලෝකවට යනවා. එහෙම එහෙම නිවනකරාම මේ පුද්ගලයාව යනො. එතකොට පින්හතුනි මේ ආකාරයට වට හතරක් කොස්සේ දාසයාආකාරයකට කතා කරන්න එදුනාා ගතිය උපදිය ඒවාගේම කාලය සහ ප්‍රයෝගය කියන ඒ කරුණු හතර ඒවාගේම කල්ලයාන සහ පාප කියන ඒ පැති දෙකක් පිළිබඳව කතා කර මේ ආකාරයට දාසයාආකාරයක්. දැන් මෙහිදී සාමිනහස්ට උපමා කතාවක් මතක් එෙනවා කිංහතුනි අපේ රටයු දීපරාජ කියලා රජවරයෙක් ගැන කතාවත් තියෙනවා මේ එක රජවරයකුට පුංචි දරුවෙක් ඉපදුනා බිසවට ඉපදිච්ච වෙලාවෙ රජතුමාකවා කැමතිවරයක් ඉල්ලන්න කියලා. කැමතිවරයක් ඉල්ලන්නං කිව්වට පස්සේ බිසවකි්වා හරි මම දැම්වරේ ඉල්ලන්න නැහැ. දරුවටික් ලක වෙනකං ඉම කියලා. දරුවා අවුරුදු හයහත වෙනකොට මොකද වනේ කුකුල්ලො පොරකවන්න කියල ගිහිෙල්ලා කුකුලෙක් කෙටුවා මේ දරුවගේ ඇහැට. දෙන් එක ඇැ පොට්ටයි. එක ැ පොට්ට වුනාට පස්සේ මොකද වුණේ දැන් අවු මේ දරුව දැන් ලොකුවෙලා අවුරුද්දාසේ කාලෙට ආවා. අවුරුද්දාසේ කාලෙට ආවට පස්සේ අම්ම ගිහිෙල්ල රජතුමාට කියනවා මහරජතුමන් දැන් ඔබතුමා මේ දරුව උපදිනකොට පුංචිකාල්ලෙ කිව්ව නේද මේ දරුවට වරයක් දෙනවා කියලා දැන්ඒ වරේදීමට සුදුසු කාලය කියලා. ඒසරේක හෙන කැමති දෙයක් ඉල්ලන්න කියලා. මහරයිතුමනි ඔබතුමා දැන් හොටම් වයසයි මේ රටේ රාජ්‍ය මේ දරුවට දෙන්න කිව්වා. ඒ වෙලා රජතුමා කියන මේ දරුවගේ එක හැක්පේ නැහැ අන්දයි මේ බඳ කෙනෙකොට රටේ රාජ්‍ය දෙන්න පුළුවන් කමක් නැහැ කියලා. ඒසරේ බිසව කිව්වා එහෙම කියන්න එපා දැන් ඔබතුමා ඉස්සල්ල කිව්වා මෙන්න මෙහෙමයි මේ මේ දරුවට කැමත් දෙයක් දෙනවා කියලා දැං ඔබතුමා බැහැ කියලලා කියනවා ඉ පස්ෙ කිව්වා දැම් මේ රට රජයක් කරනවන ප්‍රසන්න ඉදුරන්න ඇතිකෙනෙක් වෙන්න ඕනේ ඒක හින්ද මේ පුද්ගලට රජකම දෙන්න බැහැ හැබැයි මෙන්න මෙහෙම දෙයක් නම් කරන්න පුළුවන්කව ගදීපට මට යවන්න පුළුවන් කිව්වා නාගදීපයේ ප්‍රදේශ රාජ්‍යවරෙක් හැටියට කාලය ගත කරන්න පුළුවන් කියලා කිව්වා. එතකොට මේ දරු අයිට පස්සෙ අවුරුද්ධ සේදි නාගදීපේට ගිහිල්ලා සේ සේ සත්තුස වල ඉවරවෙලා රාජ්‍ය කරා. එතකොට මේ දරවා හොඳ උප්පත්තියක් ලබල තියෙනවා ඊට පස්සේ මොකද වනේ. ඒැන තමන්ට පැමීමට හොඳ විපාක තියෙනවා කල්ලයාන වූ කුසල විපාකයන් තියෙනවා නමුත් මේ දරුවාගේ උපදය ඒ කියන්නේ මේ දරුවගේ රූපය විරූපී වෙලා තියෙන්ෙන. එහෙ මුණනාට පස්සේ මොකද වෙන්නේ කුසල කර්මැන්ගේ විපාක දෙන්න හැකියාව තිබනත් අර උපදය හොඳ නැතිහින්ද රූපම්පත්තිය හොඳ නැතිහින්ද. ඒ ලයහපත් කුසල කර්මයන් විාකදීමේ හැකියාවක් නැහැ. මේ විදිහට උපමාකතා තියෙනවා බලාගෙන ගියාට පස්සෙ පංවතුුණේ කර්මය කියල කියන්නේ ඉතාමත්ම සංකීර්ණවූ කාරණයයක් බාහග්‍ය උතුන්හන් සඳහන් කරේ මේ සිහි කරන්නේ යන්නේ පාකෙල ඕනට වඩා දුරට. එහෙම කරෝතින් බුද්ධ විශෂයක් මේක ඕනොටඩා සිහිකරන්න ගියත් සිහිකරන පුද්ගලයා උමතුවට පත්වයනවා කියලා. ඒ කියන්නේ. තමන්ගේ පිගැන පිස්සු හදනවා කියලා උමතුවට පත්වෙනකිවා. ඒක හෙද මේ ඉතාමත්ම ගැඹුරු කාරණයක් මේ පිළිබඳව ගතාමත්ම ගැඹුරට දන්නේ සම්බුදුපාන් වහන්සේ විතරයි භහගවතුන් වහන්සේගේ දසබලඥාන්‍යයන් අතර මේ කියො ලබනව කාරණයක් තියනවා දැන්හොටම කාල ගත වෙලයි ති එෙන්නේ කාරණ ඉවර කරන්නවන හින්ද තමයි සඳහන් කරන ලද්ව කරුන්ටික ඉවරන්නඕන හින්ද ධර්මදේශනාාවද ගිදිිගටම කරගෙනගේ හින්සාත්දවස්සේ. බොහෝ පිරිසක් ඒ කරාසේ වුණ සිල් සමාදන් වන. මගේ ජීවිතයට බොහෝ ප්‍රතිපත්ති ප්‍රමාණයක් සමුදායක් ඒරසීකරට දන ජීවිතයට හොඳ කර්මයන් රැස් කරගන්ටේ දන ඒස්දුරගත්ත අසීමිත පුන් න ධර්මයන්ගේ ආනුභා බලයෙන් අපි හැම කෙනුටම් වහ වහාම සෞ්කිලෙසුන් නසා සසර් දුකින් අත මිදම් පිනසම හේතුවාසනම් වීවා කියල ප්‍රාර්ථනැති කරගාම.